නිරෝධ සංඥාව විරාග සංඥාව නිවන අරමුණු කරලා ඒ නිවන අරමුණු කරන්න පුළුවන් සෝවානාදී ඉහළ මාර්ගඵලයක් ලැබපු කෙනෙකුට විතරයි. එතකොට ඒක ගැඹුරින් භාවනාව ඉගෙන ගන්න කෙනෙකුට පංච උපාදානස්කන්ධය ගැන හොඳට විදර්ශනා වඩලා නිවන අරමුණු කරන එක මේ පෘථග්ජනයෙකුට පෘථග්ජන මට්ටමක කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. මොකද අපි දැන් ඇත්තටම අපි භාවනා කරන කාලේ පැවිදි වෙන්න උත්සාහ කරන කාලේ මම පවා ගොඩාක් පැවිදි වෙන්න උත්සාහ කරද්දී අපිට ගොඩාක් කරදර අපේ ගෙවල් වල ඥාතීන් දෙමව්පිය පවා පැවිදි වෙන්න ඉඩ නොදී පැවිදි වෙන්න නම් ඉඩ දෙන්නේ නැහැ කියව මැරුණා. එතකොට ඒ වගේ අවසානයේ අපි යන තැන ගොඩාක් තැන් වලින් දෙමව්පිය අවසරයක් නැතුව පැවිදි කරන්න බෑ කියලා අපි වාපව ඇරියා. අවසානයේ ඔහොම කාලයක් ඉඳලා ආරණ්‍ය ගානේ ඉඳලා භාවනා කරලා කැලෑවල් වල ඉඳන් හිටියා. කාලයක් ඉන්නකොට මටත් හිතුණා හොඳට භාවනා කරලා සුගතියේ හිත පිහිටවාගෙන දිව්‍ය ලෝකෙක හිත පිහිටවාගෙන මැරෙන්න පුළුවන් නේ සුගතිය යන්න කියලා. එතකොට එහෙම හිතනකොට අපිටත් ගැළපීලා එනවා පුළුවන් නේ. මෙහෙම සුගතියේ හිත පිහිටවලා දිව්‍ය ලෝකෙක හිත පිහිටවලා දැන් මගේ හිතුල හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා, මං හොඳට සිල් රකින්න කෙනෙක්, මං හොඳට පින් කරන කෙනෙක්, මං මේ වගේ ධර්මයේ දියුණු කරන කෙනෙක්. එතකොට මට මේ උපදින්න ආසාවක් නැහැ. මම මේ වෙන තණ්හාවකින් කරන දෙයක් නෙමෙයි. මට කල්යාණ මිත්‍ර ආශ්‍රයය ඕනේ. මට සුගතියක ඔය වගේ ගැළපිලා එනවා. මතක තියාගන්න මේක මිත්‍යා දෘෂ්ටියක්. ඒක මෝඩ අදහසක්. කාලයක් යනකොට ධර්මයේ ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ඒ කාලේ මහා මේ පහළ වෙච්ච අදහස් මොනතරම් අනුවණ අදහස්ද කියලා. ඒ ධර්මයේ නොදන්න කාලේ. හැබැයි අපි කාලයක් ධර්මයේ ඉගෙන ගන්නකොට මේ හිතේ ස්වභාවය තේරුම් ගන්නකොට හිතට එන සිතුවිලි වල ස්වභාවය මේ තණ්හාව ක්‍රියාත්මක වෙන ආකාරي තේරුම් ගන්නකොට අපිට පේනවා කිසිම විදිහකින් ද්වේෂ සහගත සිතුවිල්ලක් බලවත් නොවි පෘථග්ජන කෙනෙකුට සියදිවි හානි කරගන්න පුළුවන් කමක් නැහැ. මතක තියාගන්න සියදිවි හානි කරගන්න මොහොතේ ද්වේෂය බලවත් වෙනවාමයි. ඒ ද්වේෂය එක එක ස්වරූපෙන් බලවත් වෙනවා. දැන් ඔබ දන්නවා සමහර අය අපි නිකන් වර්තමාන සමහර සිදුවීම් ඔබ හිතාගන්නකෝ. ඇතැම් මහා ධනවතුන් ලෝකේ අපි ගත්තොත් අපි ලංකාව පැත්තක තියලා ඔබ ලෝකේ ගැන හිතන්න. ලෝකේ බොහොම ධනවත් පුද්ගලයෝ මිලියනපතියන් බිලියනපතියන් සියදිවි හානි කරගත සිදුවීම් තියෙන මානසික පීඩනේ සමහර ලාවට ඇති වෙන ප්‍රශ්න, රස්සාවල ප්‍රශ්න, එක්ක දරුවන්ගේ ප්‍රශ්න, ඒ වගේ දේවල් ගෙවල් වල ප්‍රශ්න දරා ගන්න බැරුව සමහර ලාවට හිතනවා දැන් මට ඉඳලා වැඩක් නැහැ. ඊළඟට සමහර අය ලෙඩ රෝග නිසා අපි හිතමු සමහර කෙනෙකුට තියෙනවා හොඳ කරගන්න බැරි ලෙඩක්. වෛද්‍යවරු කියනවා ඔයාට මේ රෝගේ ඔපරේෂන් එකක් කරන්න වෙයි. ඊට පස්සේ අපිට සහතික වෙන්න පුළුවන් සමහර ඔපරේෂන් වලදී වෛද්‍යවරු කියනවා මේක 50ට 50 තමයි මේ විශ්වාස කරන්න පුළුවන්. අපිට විශ්වාස කරන්න බෑ මේක සාර්ථක වෙන්න ඉඩ කඩ තියෙන්නේ 50%. ඔපරේෂන් එක වැරදුනොත් ජීවිත කාලෙම එක්තැන් වෙලා ඉන්න වෙනවා. අන්න බයක් ඇති වෙනවා. අනේ මට නම් ඔහොම දුක් විඳින්න බෑ. එහෙම එක තැන මල මුට්ට කරගෙන දුක් විඳගෙන මට ওই දුක විඳින්න බෑ කියලා අන්න තමන්ට තමන්ගේ කය ගැන ඇති වෙනවා බයක්. බය ඇති වෙන්නේ ද්වේෂයත් එක්ක. මතක තියන්න මේ රාග ද්වේෂ මෝහ කියන මේ ක්ලේශ ධර්මයන් තමයි හිතේ වැහිලා තියෙන්නේ. ධර්මය අවබෝධ වෙන තෙක්ම කෙලෙසුන්ගෙන් මිදෙන තෙක්ම ඔබේ විඥානේ පවතින්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් තුල. ඒ අකුසල මූලයන් තුල පිහිටපු හිත ඒ විඥානය හැම වෙලාවෙම අකුසලයක් තුලටම තමයි යදෙන්නේ. එතකොට එවැනි මොහතක හිතනවා මට මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ. සමහර වෙලාවට අපි හිතමු බණ අහන කෙනෙක්. එයා ධර්මයෙන් ගලපලා බලනවා. සමහර අය හිතනවා මෙහෙම මට දැන් මේ ශරීරය ගැන ඇල්මක් නැහැ, ආසාවක් නැහැ, අපි කොහොමත් මැරෙනවානේ, මේ කුණු ශරීරයක් මට පවත්වන්න ඕනේ නැහැ, ඒ නිසා මං සියදිවි හානි කරගන්නවා. එතකොට දැන් බලන්න අර අහපු බණ අහපු ධර්මය තමන්ගේ වාසියට ගලපගත්තා. ඒක ධර්මයේ නෙමෙයි. ඒ නිසා සියදිවි හානි කර ගැනීම තුල බොහෝ වෙලාවට බලවත් වෙන්නේ ද්වේෂය. අන්න ඒකයි සුගතියක ය아가න්න අමාරු. මේ සියදිවි හානි කරගන්න කෙනෙකුට මරණ මංචකේ ද්වේෂසිත බලවත් වෙලාමයි මැරෙන්නේ. කද අපිට
අපේ වේදනාවත් එක්ක උපදින්නේ පටිග නිමිත්. ඔබ මතක තියාගන්න අපිට ඇති වෙනවා සැප විඳීම. සැප විඳීමත් එක්ක රාගානුසය මතුවෙලායි. ඒකට ඇලීම ආසාව ඇති වෙන. ඒ සැප විඳීම පවත්වන්න කැමති. ඊළඟට අපිට ඇති වෙනවා දුක් විඳීම. කායික වේවා මානසික වේවා දුක් විඳීමක් උපදින. ඒ දුක් විඳීමත් එක්ක මතුවෙන්නේ පටිගානුසය. අපේ හිතේ තියෙන අනුසය ධර්ම. හිත ඇතුලේ යටපත් වෙලා තැම්පත් වෙලා තියෙන අනුසය ධර්ම. ඒ අනුසය ධර්මත් එක්ක මතුවෙන්නේ පටිගානුසය. ගැටීම. අනිත් වෙලාවට තියෙන අවිජ්ජානුසය, අවිද්‍යාව, මෝහේ මුලාව. ඒ නිසා සමහරු සියදිවි හානි කරගන්නවා මෝහේ මත, මුලාව මත. ඔබ හිතන්න දැන් සමහර ඉන්න පුළුවන් ලෝකේ සමහර සිදුවී කෙනෙක්ව මෝහෙන් මුලා කරන. එවැනි මුලා කරලා කෙනෙක්ව මේ විදියට කියන්න පුළුවන් මේ විදියට චන්ද්‍රග්‍රහණයක් එනවා. ඒ චන්ද්‍රග්‍රහණය එන වෙලාවේ සියදිවි හානි කරගත්තොත් හැමෝම දිව්‍ය ලෝකෙට යනවා. එතකොට ඔය වගේ මිනිස්සු මුලා කරපු සමහර රටවල් වල පුද්ගලයෝ ගැන ඔබ අහලා ඇති. එතකොට ඔය සොක්කෝ අසහර කියලා හිටියා ඔය මට මතක ඇති ජපානි පුද්ගලයේ ඔහු දහස් ගාණක් තමන්ගේ අනුගාමිකයෝ එක්ක ගෑස් එකක් භාවිතා කරලා විශාල පිරිසක් එක්ක මරාගෙන මැරුණා. එතකොට ඒකට සුව කැමැත්තෙන් අනුගාමිකයෝ ඒතන මෝහේ මුලා කරලා නොමග යවලා ඒ වගේ මනස හදනවා. මේ විදිහට මැරුණ සුගති යන්න පුළුවන්. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා කෙනෙක්ගේ මනස මුලා කරනවා. එතකොට එතන බලවත් වෙන්නේ මෝහේ. ඒ මෝහේ මත කෙනෙක්ව මුලා කරන්න පුළුවන්. දැන් ඔබ හිතන්න ඔය මරාගෙන මැරෙන්න කෙනෙක්ගේ මනස හදන්නේ මෝහයක් මත. එතන බලවත් කරන්නේ ද්වේෂයෙන් හිත හදලා මෝහේ තුල යාගේ හිත පිහිටවනවා. ඔබට මේ විදිහට මරාගෙන මැරුණොත් දෙවියන් ළඟට යන්න පුළුවන්. ඔබේ ආගමට විරුද්ධ, ඔබේ ආගමේ විරුද්ධවාදීන් ඔබ මරන්නවා, මරාගෙන මැරෙනවා කියන්නේ ඔබ දෙවියන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ තුල ඔබ දෙවියන් ළඟට යනවා කියලා මෝහෙන් මුලා කරනවා. එතකොට එක්ක රාග, එක්ක ద్వේෂ, එක්ක මෝහ. එයා මෝහෙන් මුලා වෙලා හිතනවා. එයා ඒ නිසා තමයි අපි දකින්නවා දැන් සමහර මරාගෙන මැරෙන ශාස්ත්‍රවාදීන් පුහුණු කරන්නේ ద్వේෂයත් මෝහයත් බලවත් කරලා.